ඔයාලා දන්නවද ඉස්සර ඕනම ගැමි ගෙදරක නිල්කට රෝල් මල් වැලක්කෝ කීපයක් තම නිවෙස්වල උදාහරණ තිබුණා. ඊට හේතුව තමයි ගොඩක් බෞද්ධයෝ බෝධි පූජා සඳහා මේ නිල්කට රෝලු අනිවාර්යයෙන්ම යොදා ගන්නා නිසයි. නිල්කට රෝලු වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ඔකුරු නිල්කට රෝලු සහ සාමාන්‍ය කට රෝලු. මේ කට රෝලු වල ඔකුරු කට රෝලු එක බරින් ඉතාමත් වැඩි. ඔයාට පුළුවන් නම් මේ බරින් වැඩි ඔකුරු කට රෝලු වගා කරන්න ඔයාට විශාල මුදලක් උපයා ගන්න පුළුවන්. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින අතරම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම දාන හැම video එකක්ම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. video එක හොඳනම් like කරන්න, share කරන්න, comment කරන්න. ඔයාලා දන්නවද මේ නිල් කටරෝළු වලක් ආයු කාලය තියෙන්නේ අවුරුද්දක් හෝ දෙකක් පමණයි. අපි කොච්චර හොඳින් එක බලා ගත්තත් අවුරුද්දක් හෝ දෙකක් අඩු කාලයකදී මේ වැල සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ හින්දා අපිට පුළුවන් මේ වැලේ හැදෙන මෝරපු කරල් අරගෙන වෙලා ඒ ඇට පරිසම් කරලා අරගෙන තියලා ඒ වැල විනාශ වුණාට පස්සේ අපිට ආයෙ නැවත වගා කරලා වැල හදා ගන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ නිල් කටරෝළු වගාවක් විදියට කරන්න දැන් ගොඩක් අය පෙළඹිලා ඉන්නවා. ඊට හේතුව තමයි මේ නිල් කටරෝළු වල තියෙන අධික ඉල්ලුම. වගාකරුවන්ගෙන් මේ මල් අරගෙන ඉවර වෙලා ඒ මල් වියල්ලා ඉවරලා පිටරළ වලට අලවි කරන්න දැන් ගොඩක් අය පෙළඹිලා ඉන්නවා. ඒ හින්දා ගෙදර පොඩි ඉඩක් තියෙනවා නම් මේ නිල් කටරෝළු වගාව ආරම්භ කරන්න. ඇයි තවත් බලාගෙන ඉන්නේ මේ වගේ වගාවක් අදම ආරම්භ කරන්න.